වැටුප දිනා ගැනීම සඳහා අවුරුදු 27ක් සිටේ ගුරු විදුහල්පතිවරු සටන් වැදුනා. දරුවන්ට පොත්පත්වල හිඟකම, දරුවන්ට පෑන පැන්සල පොතපත මිලදී ගැනීම අපහසුතාවය, කෑම වේල ආදී මේ හැම දෙයක්ම පාසලේ තීන්ත ගාන ටික පාසලක් සම්පූර්ණයෙන්ම නඩත්තු කරන්නේ දෙමව්පියන් පිට. ඒ නිසා දෙමව්පිය පිට බර පටවලා මේ ආණ්ඩුව අලුත් ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන පාසල් පෞද්ගලීකරණය කිරීම සඳහා මේ වන විට යොමු වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ වැටු විසමතාවයේ ඉතිරි 3/2 දිනා දීමට කටයුතු කළේ නැත්නම් ඒකේ දෙවෙනි පියවර වශයෙන් ජූනි මාසයේ 26 වෙනිදා ලංකාව පුරා ඉන්න සියලුම ගුරු විදුහල්පතිවරු අපි එක එක රාශි කරලා බල ගන්නවලා කොළඹට ගෙනල්ලා ගුරු විදුහල්පති බලය අපි නැවත වටයකින් පෙන්වනවා මේ ආණ්ඩුවට. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා පාසල් වසා ගන්න එපා, දරුවන්ගේ අධ්‍යාපන කඩාකප්පල් කරන්න එපා, ඒක ගුරුවරු පිට පටවන්න එපා, ඒක විදුහල්පතිවරු පටවන්න එපා. ආණ්ඩුව මේ ක්‍රියාමාර්ග වලින් පැනලා යන්න උත්සාහ කරනවා නම් ආණ්ඩුව අපි ලංකාවේ ඉන්න සියලුම ගුරු විදුහල්පතිවරු නැවත වටයකින් ඒකරාශී කරලා මේ ආණ්ඩුව ධන ගස්සලා අපේ ඉතිරි සටනේ ක්‍රියාමාර්ගයේ 3/2 දිනා ගැනීම සඳහා කටයුතු කරනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ මොහොත සියලුම රටේ ජනතාව දරුණු විදිහට ආර්ථිකව, සමාජව, සංස්කෘතිකව පෙළෙන මොහොතක්. ඒ නිසා ගුරුවරුත් එතනපත් කරගන්න එපා. ඒ නිසා සලකලා
මේ ගැන සලකලා ගුරුවරු පාට බස්ස ගන්න නැතුව දරුවන්ගේ අධ්‍යාපන කඩාකප්පල් කරන්න නැතුව ගුරුවරුන්ගේ වැටුප් විසමතාවේ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව වහා විසඳීම සඳහා රජය මැදිහත් විය යුතුයි කියන ඉල්ලීම කරමින්